එන අරමුණ මෙහෙම දැක දැක මිදෙනවා. එතකොට ඒ එතනම ඒක අනිමිත්ත බවට පත් වෙනවා. නිමිත්ත ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට මේකේ එනේන හැම එකෙම ඒ නාමයේනේ දැන් මේකෙම කියන්නේ නාමයේ හරයක් නැතිව. චන්දරාගේ මේ කියන්නේ වටිනාකමයි නැති වෙන්නේ. එහෙම නැති යනවා. එහෙමයි. වටිනාකම නැති වෙනවා වෙනදා විදිහටම පේනා චිත්‍රයක් වගේ. ඒක එහෙමයි එඩිටවත් තියෙනවා. නමුත් අර දුටු කෙනෙක් නැති වෙනවා. දෙයක් නැති වෙනවානේ දැන් පොත් කියලා දෙයක් නැති වෙනකොට දුටු කෙනත් නැති වෙනවා. දෙයක් නැති වෙනකොට දකින්න කෙනෙකුත් නැති වෙනවා. එතකොට දිත්තේ දිත්තමත් තමයි වෙන්නේ. එතකොට අරමුණෙන් අරමුණ මෙහෙම දකින්නකොට තමන්ටම දැනේවි. එහෙම ඒ සත්‍ය දකින්නකොට තමන්ටම දැනේවි තමන්ගෙම මේ අර ලුණු රහ දැනෙනවා වගේ දැනීමක් දැනේ. ඒ ඥානෙ තමයි මේ පෙන්නන්නේ. 100 මෙතන දකින්න 100 තියෙනවනේ. ඒ විදර්ශනාව තමයි විදර්ශනා භාවනාව තමයි අතර විදර්ශනාව තමයි මේ කරන්නේ. මේ සිතේ සත්‍ය දකින්නවා කියන්නේ විදර්ශනාව. එතකොට ඒ විදර්ශනාවට සමතෙන්තර විදර්ශනාවක් නැහැ කියන්නේ සිත දකින්න සිත විසිරෙනකොට පේන්නේ නැහැ 100 තියෙනවා. ඒක නිසා හිත පේනවා නම් සමතේ තියෙනවා කියලා අපි කිව්වෙත් ඒකයි. ඕනම හිත පේනවා. සමතේ ඒකාග්‍රතාවයේ චිත්ත ඒකාග්‍රතාවකින් මේ විදර්ශනාව කරන්න පුළුවන් බව බුදුන් වහන්සේ මහසලද සූත්‍රයේ පැහැදිලි කළා. ඒ වගේම තමයි දැන් මෙතන මේක මේ සිහිය කියන එක මේ දකින්න තැන තමන්ටම දැනෙන එකක් මේක සිතුවිල්ලක් නෙමෙයි දැනෙනවා මේ දැන් හිත මෙහෙම දැක දැක යන ගමන තුල ඒක තමන්ටම දැනෙනවා තමන්ගෙම තිබුණු අර ලෝකෙට ඇලෙන ස්වභාවය දියවිගෙන යනවා. ඔව් ඒක සවයින්ද ගැමිනි දැන් මට අර ඉස්තරින්දලම ඒ කියන්නේ මට තිබුණේ එකම කෙලෙසයයි. ඒ කියන්නේ මං හරි කැමති තාත්තගේ ආදරිත. එතකොට ඒ ආදරේ මට දැන් මාත්‍ය මම බඩින් දීපු කෙනෙක් නෙමෙයි බලේ වැන්නේ. එතකොට දැන් මාත්‍ය නැති වෙලා දැන් අවුරුදු 20ක්. එතකොට මට ආදරේ කියන එක දැන් වැදගත්කදී තමයි මම දැක්කේ යටපත් වෙලා තිබුණා. මේක දැන් එන්නේ ඒකට පහර වැදුනා. වැදුනට පස්සේ අන්න ඒක ටිකක් දැන් ඒ ලෝකේ නිර්මාණය වෙනවා විතරයි දකින්නේ. අරවනම් ඒවා මම අතෑරලා නෙමෙයි මට ඒවා ඉන්නේ. අනේ දේව ශාලි වලට ඉඳගෙන ඒ කිසි දෙයකට බැනීමක් නෑ දරුවන්ටවත් නෑ. ඒක දේක ඇවිල්ලා මේ බාහිර වස්තු සාධක පමණයි. අපි අර කියන්නේ මේක අභ්‍යන්තර දැන් මේක සිත කියන එකට ඒක මේ ලෝකේ කියන එක එහෙම පේනන්න පුළකක් නෙමෙයි. වර්ණයට පවා ඇලීමක් තියෙනවා. සමහරවල් රක්ණියට පවා ඇලීමක් තියෙනවා. සමහර සීතලට කැමැත්තක් තියෙනවා. මේක මේ අපි දැන් භෞතිකව රූප ටිකක් පෙන්වුවාට මේ තාත්තා මේ පුතා මේ සල්ලි කියලා එහෙම ඒක රළු මට්ටමින් දකින්නේ. මේක අතිශය සියුම් කාරණාවක්. මේ මනසට සංඥා විතරයි කියනකොට ඔව් මේක සීතලට තියෙන ඇල්ම ඒක ඒ වගේම උණුසුම සීතලට තියෙන දේ ඒකත් එතකොට මේ ඒකත් කම්පන ඇලීම තමයි. ලෝකේ බැසගෙන ඉන්න ඒ ආරාණයක හිටියොත් ආරාණයේ ගස් කොළන් වලට ඇලෙනවා වගේ ගිහි ජීවිතයේ ඇතුලේ හිටියොත් ගිහි ජීවිතයේ ওই එක එක දේවල් වලට ඇලෙනවා වගේ මේ ආරාණෙත් නැතුණත් ගිහි ජීවිතේ නැති වුණත් මේ කියන්නේ මේ මනස කියන එක මහා මායාකාරී. ඒ කියන්නේ ඒකට ඕනම දෙයක් එයාට ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ එයා කලුවරටත් ඇලෙනවා. කලුවරේ ඉන්නත් කැමති අය ඉන්නවා. ඒ වගේම තමයි ඒකත් ඇලීමක් කියලා දකින්න ඕනි කමක් තියෙනවා. එයා ආලෝකයටත් ඇලෙනවා. කලුවරටත් ඇලෙනවා. සමහරලාට කලුවරට ගැටෙනවා. සමහරකට ඕක අපිට එහෙම ඒක හොඳ අවබෝධයකින් මේක හොඳට මේ සමාධියට ඒ කියන්නේ මේ අතුලාන්තයට දැනෙනවා කියන එක මේ පොඩි දෙයක් නෙමෙයි. පොඩි දැනීමක් නෙමෙයි. ඒක හැම පැත්තෙම තමන් තමන්ට දැනෙනවා ගිලින එක. හැම පැත්තෙම. ඒ කියන්නේ මේක තව විදිහකින් කියනවා නම් දැන් අසුචි ගඳයි. ගඳ තැනක වුණත් ඒකත් තමන්ට ඒක ගැටෙන්නේ නැතුව මේ අවබෝධය තුළ ගැටෙන්නේ නැති ස්වභාවයකට එන එනවා. දැන් මඩ ගොඩක් වුණා. දැන් වැස්සේ තෙමුණා වුණා. ඒ අවබෝධය තුළ ඒ සබහදා ඒක මේ කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොයිතරම් මේ දිය වෙනවද කියන එක. මේ ඇලෙන ස්වභාවයේ ගැටෙන ස්වභාවයේ දියවිලා එක්කම සියල්ලම එකක් වෙනවා කියන කතාව ලොකු ගැඹුරුයි. ලොකු ගැඹුරක් තියෙනවා. ඒක දැනෙන එකක් හැබැයි. සමහරවල් එහෙම නැත්තම් ඒක රැවටෙන්න පුළුවන්. නැත්තම් ඊට පස්සේ දැන් ඔය ඔක්කොම දැන් නැහැ කියලා හිතුවට
අන්තිමටම ආලෙ බෑ කළුවර වෙලාවට දාඩිය දානවා ඉන්න බෑ දැන් කරන්න තේලාවට ෆෑන් එකක් නැතුව ඉන්න බෑ ඊට පස්සේ ඔය ඔය වගේ ඒක එන්නේ කොහෙන්ද එතකොට එතකොට එතන ගැටීමක් නෙමෙයිද එතන දේශසිතක් ඇති වෙන්නේ නැද්ද එතකොට එතන රාගසිතයි දේශසිතයි අපිට බලන්න බැරිද ඔන්න ඔය වගේ දෙයක් පුළුවන් මේ රාගතේ කොහොම තුනී වෙනවා කියන එක තමයි ආස්ව කෙලෙෂය වෙනවා කියන්නේ එතකොට ආස්වක්ඛ්‍ය ඥානය කියලා කියන්නේ තමන්ගේම මේ අභ්‍යන්තරයට මෙන්න මේක දැනෙනවා දැන් මං ගැටෙනවා දැනෙනවා ගැටෙන බව පිළිගන්න ඕනේ අවංක වෙන්න ඕනේ තමන් තමන්ගේ ගමන නිදහස් කරනවා මිස තමන් කාටවත් කියන එක නෙමෙයිනේ සාන්දිකික ධර්මයන්නේ එතකොට පාරුව තමන් යන පාරුවනේ ඒක පෙරලෙනවා කියලා දැනගන්න ඕනේ මේක තමන් ඒකයි මේක පුදුමාකාර විදිහට තමන්ට තමන් අවංක වීමක් තියෙන මේ මාර්ගය අරගෙන ඕ මේ දැන් මගේ හිත ගැටෙන බව දන්නවා දැන් මගේ හිත පිච්චි පිච්චි තියෙන බව දන්නවා සමහර ඒවට හේතු නැහැ ගැටෙන බව දන්නවා සමහරට ගැටෙන හේතු කාටවත් පෙන්වන්න බෑ මේකයි කියලා සමහරට එයාට හුදු නැති රූප තියෙනවා සමහරට එයාට දැන් පුරුදු රූප වලට ඇලෙනවා නුපුරුදු රූප වලට ගැටෙන ඔන්න ඔය වගේ දේවල් තියෙනවා අතිශය සූම් මාතෘකාවක් මේක මේක සංඥාවම තමයි තමන් මේ සංඥාව කියන එකම හඳුනා ගන්න තමයි මේක ඒ කියන්නේ මේක අර ඥානෙටයි හසු වෙන්නේ මේක ඉස්විලි වලට ගන්නම බෑ ඥානෙට හසු වෙනවා මම තාම ගැටෙන බව ඥානෙට හසු වෙනවා දැන් ගැටෙන ටික ටික දියවි යන බව හැබැයි දියවි යන බව දැනෙන්නේ අර අරවත් එක්කම අවබෝධ වෙලා ඒ කියන්නේ අර දැන් හිතන්නේ මේ හැම එකම දැන් සිතට සිතුවිලි කියන්නේ සිත සිතට එනවා දැන් මේ රස්නියටයි ගැටෙන්නේ සිතට එන දැන් සිතුවිලි ඒවා සිතුවිලි ඒව සිතුවිලි නමුත් යටට එන එක සිතට එන්නේ නැහැ යටට එන්නේ දැන් මේවා ඇලෙන්නේ නැතුව දැන් මේවත් එක්කත් කම්පණේ නැතුව යනකොට දැනෙන එක ඒක හිතන එක නෙමෙයි දැනෙන එක නෑ ඒ දැනෙන ස්වභාවය දැන් පොඩ්ඩක් හරි මොකක් හරි මේවා වුණාම එකපාරට ඇතුලෙන් දැනෙනවා මට ඇතුලේ නිකන් ඇතුළු වගේ හරි ඒක දැන් අපි අපිට ඕනුනේ ඔබතුමියගේ පසල් එක ගැලවිලා තිබුණු එක පොඩක් පිළිවෙලට සෙට් කරලා දෙන්න විතරයි අපි දන්නවා ඔබතුමියට දැනෙන බව. ඔව් තාම ඔබතුමියට අධ්‍යක්ෂීම් ටිකක් දැන් මෙතනින් පස්සේ ඔබතුමිය හොඳින් ඔය අධ්‍යක්ෂීම් එක ගලපගෙන යයි. එහෙමයි. ඔදා ඔය හරි ඔය ටික සකස් කරගත්තාම හොඳ නිර්මල ගමනක් හම්බ වෙනවා. අනිත් එක තමයි චතුප්පාද ඥානය කියන එක. චතුප්පාද ඥානය කියන එක නැතුව මේ දැනෙනවා කියන එක ඒ එතනට අවදි වෙනවා කියන එක මේ දැනෙනවා ඒ අවදි වීමක් අපි කතා කරනවා හැමතිස්සෙම සිතුවිලි වලට අයිති නැති ස්වභාවයකට අවදි වෙනවා කියන එක. මේ අවදිය කියන එක අර මැජික් වලක් තියෙනවා. මැජික් වලත් මේ සිතුවිලි වලට මේ සිතුවිලි වලින් මිදුණු අවදිය මැජික් වල තියෙනවා. මේක එහෙම එකක් නෙමෙයි. මේක අවබෝධය තුල අවදියක් වෙනවා. අවබෝධය තුලින් යන අවදිය තමයි ඉද වික්ඛවේ බික්ඛු මේ ශාසන එකක් වෙන්නේ. ඒක තමයි සෝතාපන්න කියන්නේ. ඒ සෝතාපන්න කියන එක තමන්ටම දැනෙනවා මේ ලෝකේ වැසගෙන නැති ඒ අවදිමත් ස්වභාවයක්. ඒක මේ ලෝකේ හැදෙන හිතේ සිතුවිලි බව දැනিলা සිතෙත් එහෙම දෙයක් නැති බව දැනিলা අර කියනවා වගේ අර 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 තද ගතිය උණුසුම ඒවට පවා ඒවත් ගිය වෙනවා දැකලා අන්න ඒ තරම් වෙන එකක් ඒක. හා හා හැබැයි ඊතර මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ අවබෝධය කියන එක ඉතාම වැදගත් විශේෂයෙන්ම මේ බුදුන් වහන්සේ දේශනා කරන මේ බුද්ධ දර්ශනය තුළ දකින්න ඕනේ ඒ පාත් එකේ ගියහම තමයි මේක හොඳටම ලිහිලා යන්නේ නැත්නම් අපිට අමාරු වෙනවා අපි නැත්නම් අර බුදුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළා වගේ හොයාගන්න බැරි තැනකට අතරමං වෙනවා නමුත් අද ධර්මයේ තියෙන නිසා අපිට හරි පහසුවක් තියෙනවා ද ඔබතුමිරත් පහසු වෙනවා ඒක නිසාම ඒ කියන්නේ චුතුප්පත ඥානය කියන එකක් Tamanට ඒ ඥානයේ විදිහටම දැනෙනවා ඒ කියන්නේ දැන් එක දිගට ඉන්න කෙනෙක් නැති බව මේ ෂණයේ පමණක් බව මේ ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන කලින් අර ෂණයකම මේ කියන්නේ අතීතය ගැන හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ හැබැයි මේ මොහොතේ එන සිතත් මේ මොහොතටයි ඉති නැහැ දැන් එතකොට සිත නැති වෙනවා ඔතන ඔතන තමයි ඇත්තටම මේ සිතට අයිති නැති ඒ චතුප්පත ඥානය කියන එක ඇත්තටම ඒ තමන්ගේට මේ මෙනෙහි කිරීමකොටම දැනෙන එකක් ඒක ඒ චතුප්පත ඥානය නෙමෙයි ඒ වුණාට අපි නිවන් ගෙන යන්නේ ආසවක්ඛ්‍යා ඥානය නමුත් ආසවක්ඛ්‍යා ඥානෙට මේ ඔක්කොටම ආසවක්ඛ්‍යා ඥානෙට පන්නරේ ඉන්නේ පුබ්බේ නිවාසානුසය ඥානයත් චතුප්පත ඥානයත් මේ ඥානවල මේ ඥානවල තියෙන ලොකු කතාවක්. ඒ කියන්නේ උද්‍යව්‍ය ඥානෙ, වාය ඥානෙ මේ ඔක්කොගෙම තියෙන ලොකු කතාවක්. නැත්නම් මේක මේ මෙතන දස ඥාන පෙන්වන්නේ නැහැ. දස ඥාන දේශනා කරන්නේ දැන් ඔක්කොම තියෙන දෙයක්. ඒක මේ කියන්නේ මේක දැනෙන එකක්. දැන් චිත්ත ඇති වෙලා නැති වෙන උද්‍යව්‍ය ඥානෙ කියන එක. ඔව්. දැන් උද්‍යව්‍ය ඥානය කියන එක අපි දන්නවානේ සිතක් ඇති වෙලා කොහොමවත් නැති වෙනවා. ඕක සිතට සත්‍ය පේනවා නැත්නම් සිත නැති වෙනවා. ඒක පාත. ඔව් සමුදය තුලම නිරෝධ වෙනවා දකින්නවා. ඔව් ඒ දකින්න එක යථාභූත ඥානය නැතුවත් දකින්නවානේ. දැන් සිතක් කොහොමවත් ඇති වෙලා නැති වෙනවනේ මේ පැත්ත බලනකොට එක සිතක් මේ පැත්ත බලනකොට තව සිතක් නේ. ඒකට යථාභූත ඥානයක් නැහැ නේ බුද්ධ දර්ශනයක් නැහැ නේ.
ලෞකික භූමියත් තියෙනවා, ලෞකික භූමියත් සිතක් ඇති වෙලා නැති වෙන එක තියෙනවා. එහෙමයි. ඒක ලෞකිකයි. නමුත් මේ ලෝකෝත්තර භූමිය කතාව එක නෙමෙයි. නෙමෙයි නෙමෙයි. ලෝකෝත්තර භූමිය කතාව මට අධ්‍යාත්මික. ලෝකෝත්තර භූමිය කතාව තමයි ලෞකික භූමිය සාමාන්‍ය සිතක් ඇති වෙලා නැති වෙන එක සාමාන්‍ය එක ලෞකික භූමිය බව හඳුනා ගන්න එක. ඒ වගේම මේ සිතට එන අරමුණේ දැන් සත්‍ය දකින්න නැහැනේ ලෞකික භූමියේ. නමුත් සත්‍ය දකින්න නැතුව මෙතන ගියා කියලා මේ සිතට ඇති වෙනවා නැති වෙනවා කියලා කවුරු හරි මේක සමුදේ මේක නිරෝධේ සමුදේ නිරෝධේ ගෑවයි කියලා එයාට මේ එයාට වෙන්න එයාට උපාදානෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාම දන්නේ නැහැ. එයා හිතනවා දැන් මේක නැහැ. දැන් මේ මම දැක්ක සිත ඇති වෙනවා නැති වෙනවා දැක්කා. ආ දැන් මට මේක උපාදාන වෙලා නැහැ කියලා හිතන එකක් තියෙනවා. උපාදාන වෙලා. ඔව් ඒ හිතලා. ඔව් ඒක සිතුවිල්ලක් නිසා උපාදාන වෙනවා. උපාදාන නොවෙන්න නම් එයා ඒක දකින්නම ඕනි අතාවූත ඥානය. ඕනේ අනිවාර්යෙන්ම අන්නාදී. ඒක තමයි වය ඥානය කියලා පෙන්නන්නේ. එහෙම වුණොත් තමයි අත්ගමයන්ච කියන එක එන්නේ. රූපං රූපං සමුදයෝ ඉති රූපං සමුදයෝ ඉති රූපං අත්තගමෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න ඔතනයි. මේ රූපේ දකින්න එක අර බාහිර නෙමෙයි හිතම කියලා රූපේ හැදෙන හැටි දකින්න එක ඉති රූපං සමුදයෝ. එතකොට ඉති රූපං අත්තගමෝ කියන්නේ එයා එතරම් දකින්න ඕනි යථා භූතේම ඒක බාහිරත් නැහැ සිතෙත් නැහැ කියලා එහෙම වුණොත් තමයි අත්තගමයේ වෙන්නේ. දැන් එහෙම නැතුව මේ සිතක් ඇති වෙලා නැති වෙන එක ආ මේක සමුදේ මේක නිරෝධේ ආ දැන් හරි දැන් උපාදාන වෙලා නැහැ කියලා හිතන එක මිසක් උපාදාන එක වෙනවා. දෙවේ දෙවේ දැන් ආරණ්‍යනි කතා කරන මෙහෙම මෙවි මෙවි පෙන්නනවා වර්තමානයේ. උපාදාන එහෙම එහෙම එකක් නෙවෙයි. මේක පෙන්නනකොට පෙන්නනකොට මෙහෙම 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 අත්ගමයේ දකින්න දකින්න තමයි ඇත්තටම බාහිරෙන් මෙදෙන එක සිද්ධ වෙන්නේ. ඒක හැබැයි ඒ හිතලා කරන එකක් නෙමෙයි. නෙමෙයි මේ බාහිර මේ මාර්ගේ වැරෙනකොට ඒ බා ඒ ඒක මිදෙන එක Tamante අර බාහිර මිදෙන බවට අර අවදිය ඇති වෙන්නේ එතකොටයි. ඒක තමයි මෙතන මේ පෙර සංඥාව නිසායි මේ සංඥාව ඇති වෙන්නේ මේ මොහොතවත් මේක නැහැ කියන මෙතන අත්ගමයේ දකින්න මේක හේතු වෙනවා. අර පුබ්බේන වාසානුස්සය ඥානෙ. ඒක හේතු වෙනවා චතුප්පාද ඥානයත් හේතු වෙනවා මේ අත්ගමයට. ওই දෙකම එකතු වෙලා තමයි අත්ගමයේ සිද්ධ වෙන්නේ. හැබැයි ඒ අත්ගමයේ එතන ඒක නිරවශේෂ නිරෝධයක් කියනවා. ඕ අවිද්‍යා අශේෂ විරාග නිරෝධෝ කියන තැනට එනවා. ඒ කියන්නේ අවිද්‍යා ප්‍රහිණයක් මෙතන සිද්ධ වෙනවා. හැබැයි මේක සිතුවිල් දැක ඇවිල්ලා දැන් අපි හිතින් අද මේ අර බුදුන් වහන්සේ දේශනා කරපු විදිහටම අපි මෙතන සත්‍ය හිතට පෙන්නන එක ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන එක අපි කරන දේ. ඒක සිතුවිලි වලින් අපි සවිතක්ක සවිචාර මානසිකාරයෙන් කරන්නේ. ඒක මානසිකාරය කරන වෙලාවේ මෙතන තියෙනවා අපිට මේ ඒ කියන්නේ මෙතන තියෙනවා අර වීර්ය තුල තියෙනවා මේ උපාදා ඒ කියන්නේ මෙතන අල්ලා ගැනීමක් තියෙනවා මෙතන මේ සිස්ටම් එක අල්ලාගෙන තියෙනවා ධර්මය අල්ලාගෙන තියෙනවා මේ ධර්මය උපාදාන වෙලා තියෙනවා මේ මොහොතේ නිවන් දකින්න නැහැ කවුරුත් කියලා කියන්නේ මේ විහරණය තුල නිවන් දකින්න නැහැ කියලා කියන්නේ මේ විහරණ මාර්ගයේ මාර්ග ඥාන වෙනයි ඵල ඥාන වෙනයි කියලා පෙන්වුවේ ඒකයි මාර්ග ඥානයට ඵල ඥානෙ සම්බන්ධ කරන්න බෑ මාර්ග ඥානය කියලා කියන්නේ මේ විහරණේ සමාපත්තිය නෙමෙයි විහරණේ නෑ විහරණේ කියන්නේ අපි කරන කෘත්‍ය ඥානේ කෘත්‍ය මේක ඔබතුමිය ඇත්තටම බොහොම සියුම්ම දරා ගන්න ඕන දෙයක් මෙතන ලොකු මේ වෙන් කරලා මනාකොට සියුම්ම ඥානේ මේක හසු කරගන්න මේක අපි පැහැදිලි කරන දේ ඔබතුමිය ඒ විදිහටම වටහා ගන්න ඕනි මේක බොහොම සියුම් කෝණයක් මෙතන තියෙනවා ඒ සියුම් කෝණේ දෙන්න හරිම අපහසුයි. නමුත් අපි මහා වෙහෙසක් ගන්නවා ඒක දෙන්න. මෙතන විහරණේ මේ විහරණේ කියන්නේ මෙතන කෘතක් මේ කෘත්‍ය ඥානේ කියන්නේ මේක සවිතක්ක සවිචාරයි මේක මානසිකාරයි මේක ධර්මයේ උපාදාන වෙලා තියෙන මේ මොහොතේ. එතන නිවන් දකින්න නැහැ කියන එක කියන්නේ. එතන නිවන් දකින්නේ නැහැ. එතන මාර්ග ඥානයයි ඵල ඥානේ මෙතන නෙමෙයි තියෙන්නේ. හැබැයි මේක මේ විදිහට කරගෙන යනකොටයි කෘතඥානය කියන එක රේල් පීලි දෙකක් වගේ මේ පැත්තෙන් කෘත්‍යඥානේ යනවා කෘත්‍යඥානයට සම්බන්ධයක් නැහැ කෘතඥානේ වෙනවම ගමන් කරනවා ඒක අපිට දැනෙන්නේ නැහැ ඥානෙටයි දැනෙන්නේ ඒක අපිට හිතන්න බෑ ඥානෙටයි දැනෙන්නේ ඒක කවදාවත් අපිට හිතලා කරන්න බෑ ඒකයි ආනන්දහාමුදුරුවෝ වීර්‍ය අරගෙන අර සක්මන් භාවනා කළාට රහත් භාවයේ පත් වෙන්නේ නැත්තේ එතන ඒ ක්‍රියාවලිය විහරණය තුළ ඒක කරන කටයුත්ත ඒ කෘත්‍ය උපාදාන වෙලා තියෙනවා
එක් ධර්මයේ ධර්මයේම එකයි එකයි කියන්නේ පාරව දිමින් තියන්නේ කියලා. ධර්මයේ මේ මොහොත උපාදාන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ධර්මයේම තමයි අන්තිමටම අත්හරින්න තියෙන්නේ. ඒකයි ධර්මයේ අත්හරිනවා කියන්නේ. ධර්මයේම අත්හරිනවා කියන්නේ අන්තිමටම මේ තමන් පෙන්නගෙන යන ඒ ක්‍රියාවලිය තුල නෙමේ ඒක අත්හරලා ඊට පස්සේ අර ආනන්ද හාමුදුරුව මේ අර සක්මන් භාවනාවෙන් අර ඒ වීර්ය අරගෙන ඒක අත්හැරලා ඊට පස්සේ සැතපෙන්න යනවනේ ඒක වෙන්නේ නැහනේ සාද්භාවයට පස්සේ නෑ ඊට පස්සේ ආනන්ද හාමුදුරුව ඔව් අලුයම දැන් ඔය රාත්‍රියේ දැන් ඔය ඔක දැන් විහිස දැන් කළා අන්තිමටම සාද්භාවයට පස්සේ නෑ දැන් ඊට පස්සේ අලුයම අත්හැරලා දාලා සැතපෙන්න යනවා ඒ සැතපෙන්න යනකොට තමයි අර ඔළුව තියන්නත් කලින් අර අත්හැරපු නිසාමයි රහත්භාවයට පස්සේ ඒකයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේක අපි අර අපි හරියට නිකන් කෝච්චි එකේ එල්ලිලා කොළඹට යනවා. නමුත් කෝච්චියේ එල්ලිලා ඉන්නකන් අත්හැරියොත් වැටිලා මැරෙනවා. හැබැයි කෝච්චිය ගිහිල්ලා නැවතිනවා. නැවතුන වෙලාවට අත්හැරලා බහින්න පුළුවන් වගේ වැඩක්. ඊට පස්සේ අපි ගිහිල්ලා තියෙන තැනට. දැන් වැටෙනවා. ඒ කියන්නේ අපි යන්නේ නැහනේ. අපි කෝච්චියේ හිටගෙනනේ ඉන්නේ අර එල්ලිලා යන කෙනෙක් දිහා බලන්න. කෝච්චියේ යා යන්නේ නැහනේ. එයා කෝච්චියේ එල්ලිලා නිකන් එක තැනනේ ඉන්නේ. අල්ලගෙන ඉන්නවා. හැබැයි කෝච්චිය යා අත්හැරියොත් ඒක එයා කරන එක නොකළ හිටියොත් ඒ කියන්නේ අල්ලගෙන ඉන්න එක අත්හැරියොත් එයා වැටිලා මැරෙනවා. හැබැයි එයා යන්නේ නැහනේ. යන එක ඉබේ සිද්ධ වෙන්නේ. එයා කරන්න ඕනේ ඒ වුණාට කෝච්චිය කොහොම හරි අල්ලගෙන ඉන්න ඕනේ අර එල්ලිලා. එහෙම නැත්තම් කොළඹට යන්න බෑ. හැබැයි ඒ යන එක ඉබේ සිද්ධ වෙනවා. මෙන්න මේ උපමාව අපි ගත්තේ. දැන් මේක ඒ වගේම දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. මෙතන ප්‍රතිපදාව හරියට අර අපි නිකන් මාර්ගය තුල මේක කර යන එක වගේ අර අල්ලගෙන යන එක වගේ අර කෝච්චිය කොහොම හරි අල්ලන් ඉන්නෝ වගේ ඒ කියන්නේ හරියටම මේක පෙන්න යන එක ඒක අත්හැරියොත් වැටෙනවා ඒකයි කියන්නේ පාරුව පෙරලෙනවා කියන්නේ ඒ දැන් පාරුව යනවා කියන්නේ ඒ කියන්නේ දැන් මේ නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ මේ සම්මා දිට්ඨියට එන්නේ ආර්ය භූමියට එන්නේ ඒ කියන්නේ මේ අවදියක් මෙතන එනවා මේ අවදියේ තමයි ආර්ය ඒ සම්මා දිට්ඨිය ඒ සම්මා දිට්ඨිය තුළ ඒ සම්මා ආජීව ඒක කටයුතු කරන්නේ ජීවිකාව කරන්නේ සංකල්පනා සංකා සම්මා සංකප්ප සම්මා වායාම එතකොට සම්මා එතන දාන සම්මා කම්මද මේ හැමදේම කරන ශරීරය නඩත්තු කරන්නේ එදිනදා කටයුතු කරන්නේ ඔක්කොම අර මානසිකාරය ඔළුවේ තියාගෙන ඒ යථාභූත ඥාණයෙන් අර එනේන අරමුණ දැකින ගමන යනවා ඒකයි අරසංක මාර්ගය ඒක හම්බු වෙන්නේ නාම රූප පරිච්ඡේද ඥාණයට ආවට පස්සේ එතකන් අරසංක මාර්ගය හම්බු වෙන්නේ නැහැ කාටවත් ආර්ය භූමියේ කෙනෙක් පුජ්‍යලයක් නැහැ නාම රූප නැහැ සත්ත්ව පුජ්‍යල දේව කතා නැහැ ආර්ය භූමියේ ආර්ය භූමියේ තියෙන යථාභූත ඥාණයෙන් දැකලා එනේනේ අනිමිත්ත ගමනක් තියෙන්නේ නිමිති නැහැ එතකොට ආර්යවරුත් ඒකයි දෙන්නේක් නැහැ කියන්නේ ඒකන් සබහා දහම් වගේ එතකොට මෙතන තමයි ආරස්වාග මාර්ග සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේක අනිමිත්ත සමාධිය මේක අනිමිත්ත සමාධිය මේක පිරිහෙන්නේ නැහැ කියන්නේ මියාව ආයිමත් කාටවත් රවට්ටන්න බෑ මේක අවබෝධය තුලින් ඇති වෙන්නේ මේ දැන් ඔබතුමිය මේ අහන තික පවා වැඩගත් වෙනවා මේ ගමන මේ අවබෝධය නැතුව නිවන් දකින්න බෑ මේ අවබෝධය නැතුව මේ ඒ කියන්නේ අපිට නිවන් දකින්න බෑ කියන්නේ මේ බුදුන් වහන්සේ මේ දේශනා කරන මේ 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 ධර්මපරයය නැත්නම් අපිට බුදුන් වහන්සේ කරපු දේ කරන්න වෙනවා ඒ කියන්නේ අපිට වැරදි සමහරට අපි ජීවිත කාලය ඉවර වෙලා යනත් ඉඳ තියෙනවා එතකොට එතන ඒ දැන් මෙතන අපිට ක්‍රමවේදේ බුදුන් වහන්සේ මනාකොට පෙන්නලා තියෙනවා මේක ඥානය අවදි වෙන හැටි මේක විහෙරණේ කියන්නේ මොකද්ද කෘත්‍ය ඥානය කියන්නේ මොකද්ද ඒකත් දැනෙනවනේ ඒකත් අපේ ඥානේ අපි අපේ ඇතුළට දැනෙනවා අපි ඥානේ තව දන්නවා ඒක සිත්විලිත් නෙමෙයි ඒක දැනෙනවා මේක අපිටත් දැනෙනවා අර දැන් මේ ඥානේ කියන එකත් සිතුවිලි වලට සමාන්තරව රේල් පීලි දෙක වගේ යනවා අවදි වුණාම අවදි වුණාම තමයි ඥානයට දැනෙනවා දැන් මේ දැන් ඉස්සරහට දැන් ඊට පස්සේ ඔය කරන වැඩ ඒවා මේවට තමන් සම්බන්ධයක් නැහැ තමන් ඉන්නේ ඥානෙත් එක්ක ඉන්නේ තමන්ගේ පිළිලා ඉන්නේ ඒ කියන්නේ අපි ඒක තමයි ඔය ගොඩක් මොහොතට අවදි වෙන කියන එකනේ ඔය ගොඩක් ඈත් එක කතා කරනකොට පේන AI ගේ අවදිනේ අපි බලන්නේ AI ප්‍රකාශ කරන්නේ තමන්ගේ අවදි ස්වභාවය උයනකොට මෙහෙමයි අපිට මේ ඒකට නැති මෙහෙම අවදියක් දැන ඒක අපි එතකොට AI ට පේනවා එතනම ආසක්ඛ්‍යා ඥානෙ දකින්නවද කියලා අහනවා අපි අහන තමන්ටම දැන් බාහිරට කම්පණය වෙන ස්වභාවය දියවි යනවා දැනෙනවද කියලා එතකොට AI ත් ඒකත් කියනවනේ දැන් ඉස්සර තරම් කම්පණය වෙන්නේ දැන් ටික ටික මේ අපි දැන් ඉස්සර කේන්ති ගියේවා දැන් එච්චර කේන්ති යන්නේ දැන් අපි මෙහෙම ලොකු සෝයක් අපිට දැනෙනවා අර දැන් මොනවා හරි දෙයක් නැතුණා කියලා දුක් වෙන්නේ ඒක තමයි සුවේ
මොනහරි දෙයක් ඕ දැන් ඒව පිනවන්න නැතුණා කියලා කම් ඕනට වැඩිය දැන් පසුතැවෙන්නේ නැහැ. ඒ පසුතැවෙන්නේ නැති එක තමයි සුවේ. ඒකයි මේ ලෞතුරු සුවේ කියන්නේ. ලෞතුරු සුවේ තුල පසුතැවීම. ඒක මහා සාන්ත සුවයක්. ඒකයි ඒකත් සාන්තං ඒතම් ප්‍රණීතා යදිද සබ්බ සංකාර සමතෝ කියන්නේ. දැන් සියලු සංස්කාර සිතුවිලි මෙතන සමතේ වෙලා යන්නේ. ඒ සිතුවිලි වලට ඉඩක් නැහැ. අර සත්‍ය දකින්නා වගේම යථාභූත ඥානෙ මෙතන ඇත්ත දකින්නා වගේම මෙතන ප්‍රායෝගිකව ලොකු දැන් ඒ කියන්නේ මේක වචනෙන් දැන් අපි දැන් මේක දේශනයක් විදිහට දැන් ප්‍රකාශ කරනවානේ. නමුත් ඒක අපේ සත්‍ය අත්දැකීමක් නේ මේක කතා කරන්නේ. දැන් ඔබතුමියට විඳින්න ඕන එකක් නේ. ඔබතුමිය ඒක ස්පර්ශ කරන්න ඕනේ නේ. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනනේ. එතකොට තමයි ඔබතුමියට සාන්දිටික වෙන්නේ මේක දැනෙනවා ඔබතුමියට. දැන් මේ කියන ඒවා අහන්න හොඳයි. නමුත් මේවා ඕෆ් කරලා දාලා ඕනි මේ ඔක්කොම සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු ටික සිද්ධ වෙන්න ඕනේ. දැන් අපි නිවාඩු වෙලා තියෙන්න ගන්න මේක. දැන් දැනෙනවා මට. ඒ කියන්නේ දැන් හුඟ කරලින් නම් ওই ස්වභාවය තියෙනවා මට. ඔව්. ස්වාමීන් වහන්සේ. හැබැයි කියන්න මට දන්නේ නැහැ. ටික ගලප ගන්න ඕනි කමක් තියෙනවා. මොකද මේ කෘත්‍ය ඥානයයි කෘතඥානයයි අතර තියෙන මෙන්න මේ ගැළපීම ඉතාම වැදගත්. අය නැත්තම් සමහර අය ඵලයට හිත තියාගන්න යනවා. එතකොට කොරුව පෙරලෙන. සිතුවිලි වලට යන්නේ. ඒක තමයි ඔය ගොඩක් අය ඔය රහත් වෙලා අනම්මනම් කියවන්නේ හේතුව. දැන් මේකේ ඇත්තටම සිද්ධ වෙන්නේ මේකයි. ඇත්තටම මෙතන මේ ඥානෙට එනකොට මේක ඇත්තටම දිය වෙලා යනවා කියන්නේ කොච්චරද කියනවනම් ලুকু කතාවක් තියෙනවා. කොච්චරද කියනවනම් ඒකේ ගැඹුර සහ ඒකේ තියෙන ඒක අපිට වචනෙන් කියාගන්න බෑ. ඒත් කියන්නේ සබහා දහමටම දිය වෙනවා. ඒ සබහා දහමක් කියන්නත් බෑ මෙතන වචනයක් කියන්නත් බෑ. මේ හුලඟ සමහරලාට හුලඟ තියා බලාගෙන ඉන්නේ. සමහරට ගහ ගියා බලාගෙන ඉන්නේ. හැබැයි මේ බලාගෙන ඉන්නේ නිකන් අර අනිත් අය බලන විදියට නෙමෙයි. නෙමෙයි. තමන්මයි. තමන් කියලා මේ පැත්ත කෙනෙක් නෙමෙයි. ඒ තමන්. ඔව් ඒ තමන්. සුරංග මං. ඒ තමන් කියන්නේ කෙනෙක් ඉන්නවා නෙමෙයි. නෙමෙයි. සුරංග මං. නෑ නෑ මේක ඊට වැඩිය ඔය හිතනට වැඩිය වෙනස්. ඔය හිතන්නේ මං කියලානේ. මං නෙමෙයි. නෑ ඔබතුමිය තාම මේක දැනෙන්නේ නැතිව ඇති කියලා අපි හිතනවා. මෙතන වෙලින් කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ පස් කැටේ ස්වභාවයේ දැනෙන්න ගන්නවා. ඔක වෙනස් කතාව. ඒ කියන්නේ මේ අංශු ස්වභාවයේ දැනෙන්න ගන්න එක. ඕක දැනෙන්න ගන්නවා කියන්නේ ඊගාට ආයි කිසිම දෙයකින් පළක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ නිකන් හරි සියුම් දෙයක් කිව්වේ. ඔය කිව්වේ හරි ගැඹුරු දෙයක්. ඒ කියන්නේ මෙතන එයාට විතරයි කියන්න පුළුවන්කම තියෙන්නේ අර ප්‍රත්‍යක්ෂතාවය තුළ. එතන අපි ඥායස අධිගමය කියන්නේ එතන තමයි. ඒ කියන්නේ අර ඔබතුමිය කිව්වනේ එක එක දේවල් දැන් ඔය අපේ හයිලයිටින් කිව්වනේ. ඒ කියන්නේ ඔය මේ කිව්වනේ ලෞකික මේ කම්පන චිත්ත කම්පන ගැන කිව්වනේ. ආලෝක මෙහෙම ගැස්සෙන ඒවා. ඔය වගේ මෙන්න මෙතන තියෙනවා ඔබතුමිය නොහිතන දෙයක්. සියුම් කම්පනය නෑ මෙතන තියෙනවා ඔබතුමිය නොහිතන දෙයක්. සතුටුයි. නෑ මේ ආසවක්ඛ්‍ය ඥානයේ අවසානයේ මේ චිත්ත කම්පනය හිතනත වගේ එකක් නෙමෙයි. දැන් වැටේනද මොකක්ද කියන්නේ නැහැ කියලා. සල්ලි වරෙන්දී ආසවක්ඛ්‍ය ඥානයේ තුල කියලා ඒ ආසවක්ඛ්‍ය ඥානයේ අවසානයේ එන කම්පණේ ඔය කියන එක කම්පණයක්වත් නෙමෙයි. මේ අංශුමය ස්වභාවයමපත් වෙනවා. චිත්ත ස්වභාවය දිය වෙලා යනවා. එතන මහා පුදුමාකාර කම්පණයක් දැනගත. ඒකයි පටිච්චසමුප්පාදය කියලා නවත්තන්නේ බුදුන් වහන්සේ. ඒකයි එතන ඒක දැත්තා ආහත්වේ කොහොමද දැනගන්නේ? දැන් වැටුණාද? එතන මොකක් වූ දෙයක් තමන්ගේ ඥානෙට ඇසු වෙන්නේ. ඒක හිතලා ගන්නත් බෑ කරන්නත් බෑ. බෑ. ඒක ඉදුරහ වගේ අපිට කියන්නත් බෑ. බෑ. හේමයි. දැන් වැටේනවා. හේමයි. මොකද්ද අර කියන එක චිත්ත කම්පනයක්වත් නෙමෙයි මේ තියෙන්නේ. ඊට වැඩිය ගොඩක්ම වෙනස් දයක්. ඒක දැන් ඒක